අයි බෝන් අද අපි කතා කරන්න යන්නේ සාමාන්‍ය මනුස්සෙක්ට කවදාවත් යන්න බැරි ස්ථාන පහක් ගැන. අංක පහ තමයි නාගයන්ගේ දූපත නැත්නම් ස්නේක් අයිලන්ඩ් එක. බ්‍රසිල් වල වෙල්ල තීරේ ඉඳන් පොඩ්ඩක් දුරින් තමයි මේ දූපත පිහිටලා තියෙන්නේ. මේ දූපතේ ලාන්සෙට් වර්ගයේ පොළොංගු 4000ක් වගේ ඉන්නවා. මේ ලාන්සෙට් වයිපර්ස් නැත්නම් මේ පොළොංගු ජාතිය ඉතාමත් භයානක වර්ගයක් විදිහට තමයි සැලකෙන්නේ. මේගොල්ලන්ගේ විසෙන් හොඳට වැඩුණු මනුස්සෙක් පැයක් ඇතුළතදී මරණයට පත් කරන්න පුළුවන්. ඒ වගේම මේ විසවලට පුළුවන් සාමාන්‍ය මනුස්සයෙක්ගේ මස් දිය කරන්න. මේ දූපත ගත්තනම් මේ දූපතේ හැම වර්ග මීටරයකටම නාගයන් 5 දෙනෙක් විතර හොයාගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මෙතන තියෙන ඒ භයානකකම නිසාම මේ දූපත තහනම් කරලා තමයි තියෙන්නේ. මේ දූපතට යන්න අවසර තියෙන්නේ ඇත්ත වශයෙන්ම විද්‍යාඥයන්ට පමණයි. ඒකත් පරීක්ෂණ කටයුතු සඳහා විතරයි. අංක 4 නෝත් සෙන්ටිනල් දූපත. ඉන්දියාවේ බෙංගාල බුක්කේ තියෙන මේ දූපතේ හඳුනාගනුකත් ගෝත්‍ර වර්ගයක් ඉන්නවා. මේගොල්ලන්ගේ ජනගහනය 50,400 අතර ප්‍රමාණයක් කියලා තමයි සැලකෙන්නේ. මෑතකදීත් ආගම ප්‍රචාරය කරන්න ගිය පුද්ගලයෙක් මේ දූපතේ හිටපු ගෝත්‍රයෙන් මරුන් කෑවා. මේ දූපතට එන ඕනම කෙනෙක්ව මේ දූපතේ ඉන්න ගෝත්‍රයේ මිනිස්සුන් ගල් හෝ වෙන මොනවා හරි ආයුධයකින් හරි ගහලා පනලා දානවා කියලා කියනවා. ඒ හින්දම ඉන්දියානු රජය විසින් මේ දූපතට ගමන් කිරීම තහනම් කරලා තියෙනවා. අංක 3 මොස්කව් මෙට්‍රෝ 2. මොස්කෝවල තියෙන උමං මාර්ගවලට යටින් තියෙන තවත් බිංග කට්ටලයක් තමයි මේ මෙට්‍රෝ 2 කියලා කියන්නේ. 1900 ගණන් වල හදන මේ බිංග කට්ටලය මොස්කෝවල තියෙන විශාල ගොඩනැගිලි සහ තවත් විශේෂ ස්ථාන සම්බන්ධ කරන්න නිර්මාණය වුණා කියලා තමයි සැලකෙන්නේ. රුසියාවේ රහස් ඔත්තු සේවන KGB විසින් මේ බිංගවලට කියන්නේ K6 කියලා. ඉතින් මේ බිංග වහනවත් එක්කම ගොඩක් කට්ටිය තමන්ගේ සිද්ධාන්ත ඉදිරිපත් කරන්න පටන් ගත්තා. සමහරු විශ්වාස කරා මේ බිංගවල වෙනම මිනිස්සු ජාතියක් ජීවත් වෙනවා කියලා. තවත් සමහරු කියනවා මේ බිංගවල ජෝසප් ස්ටාලින්ගේ සීත කරපු ශරීරය ගබඩා කරලා තියෙනවා කියලා. අංක 2 ස්වාල්බාඩ් හි විශ්ව බීජ ආරක්ෂකාගාරය. උත්තර ධ්‍රැවයෙන් 7800ක් වෙන්න නෝවේවල දූපතක පිහිටලා තිබෙන මේ ආරක්ෂකාගාරය එහි කඳුකර පන්තියක අඩි 400ක් ඇතුළට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. 2008 පෙබරවාරි වල විවෘත වන මේ ආරක්ෂකාගාරයේ බීජ වර්ග 4000ක සාම්පල් 840,000ක් පමණ ගබඩා කරලා තියෙනවා. පැහැදිලි කරන්න බැරි විවසනයකින් අපේ ලෝකයේ තියෙන ජෛව විවිධත්වය විනාශ වුණොත් ඒ ජෛව විවිධත්වය යරි නගා සිටීම සඳහා තමයි මේ වගේ ආරක්ෂකාගාරයක් පිහිටලා තියෙන්නේ. ඉතින් උදාහරණ ගත්තොත් ලංකාවේ පැලවල තියෙන බීජ ලංකාවේ රජය විසින් ගිහිල්ලා මේ ආරක්ෂකාගාරයට දෙන්න පුළුවන්. එතකොට ලංකාවේ ඉන්න ඒ රජයේ අනුමත කරපු නිලධාරීන් පිරිසකට විතරයි මේ ආරක්ෂකාගාරයට ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ ඇරෙන්න වෙන කාටවත් මේ ආරක්ෂකාගාරයට යන්නත් බෑ. මෙතන ඉතාමත් උසස් ආරක්ෂක පද්ධතියක් පිහිටලා තියෙනවා. අංක 1 තමයි පොයග්ලියා දූපත. මම මේ දූපත ගැන වීඩියෝකුත් කලින් කරා. මේක ඉතාලියාවේ වෙනීෂියානු කලපුවේ තමයි පිහිටලා තියෙන්නේ. මේ දූපතට කොටුවක් ඒ වගේම වරායක් තියෙනවා. මේ දූපත ඉස්සලාම පාවිච්චි කරන්නේ අතීතයේ ඇතිවෙච්ච වසංගතයකින් ඒ නගරේ හිටපු මිනිසුන්ව බේරා ගැනීම පිණිස. ඉතින් මේ වසංගතයේ හැදුන මිනිස්සු තමයි ඒ දූපතට පිටත් කරලා අරින්නේ. ඊට පස්සේ මේ දූපතේ උන්මන්තකාගාරයක් පවත්වාගෙන යනවා. ඉතින් ඕගලන්ට තේරෙනවා මේ වගේ දේවල් වෙද්දී මිනිස්සු ගොඩාක් මේ දූපතේ මැරලා තියෙනවා. මිනිස්සු මරනවා කියන්නේ මේ දූපතේ අවතාර ප්‍රමාණය වැඩි, අවතාර ගැන සිද්ධි වැඩි. ඉතින් මේ ගැන වීඩියෝ එකකින් මම සම්පූර්ණ විස්තරය කියලා තියෙනවා. කොමරි අවසානයේ 1968 දී මේ දූපතේ තියෙන හැම දෙයක්ම වහනවා. මේ දූපත අතහැරලා දානවා. මේ දූපතට ගිය ගොඩක් කට්ටිය වෛද්‍යවරුන්ගේ අවතාර, ඒ වගේම මේ දූපතේ ජීවත් වුණා කියලා සැලකෙන, ඊට පස්සේ මරණයට පත් වුණ කට්ටියගේ අවතාර දැකලා තියෙනවා කියලා වාර්තා කරනවා. ඉතාලි රජය විසින් මේ දූපත බද්දර දෙන්න උත්සාහ කරත් කවුරුත් මේ දූපතේ මොනවත්ම කරන්න කැමැත්තක් දක්වලා නැහැ. ඒ වගේම තමයි මේ දූපතේ තිබ්බ රෝහල යලිත් නගා සිටුවීමට ඉදිකිරීම් දියත් කරත් ඒක මැදකති වගේ හදිසියෙම නවතිනවා. ඉතින් යාළුවනේ, ඔයගලන්ගේ අදහස් මොනවද කමෙන්ට්ස් වලින් අපිට කියන්න. මගේ පරණ වීඩියෝස් වලට ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති, මූලාශ්‍රයත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් ටෙක් වෙදර් channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.